ආයුබෝවන් සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමග මුලින්ම සිරස්තල තිස්ස වරුදු ත්‍රස්තවාදී නැති කළා සේම මුස්ලිම් අන්තවාදියත් නැති කරලම දානවා ජනපති තිර අධිටනක පාස්කු වාර්තාව ගැන කලබල විය යුතු නැහැ හොඳින් කියවා තීරණයක් ගමු ගලබඩ අත්තේ හිමි කියයි රෝගය මඩින්න ද්‍රෝණ තාක්ෂණය 2022 කින් පහළ බසි කොදෙව්වන් පරදා 2020 න් ශ්‍රී ලංකාවට ජයක්. ඊයේ දවස තුල අපේ රටේ 350 දෙනෙකු කොරෝනාවට ගොදුරු වෙලා තියෙනවා. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් හමු වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. හඳුනාගත් කොරෝනා ආසාදිතින් 350 දෙනා අතරින් 12 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින්. සෙසු පිරිසෙන් 94 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හා 82 දෙනෙකු රත්නපුර දිස්ත්‍රික්කයෙන් හමු වී ඇති අතර බදුල දිස්ත්‍රික්කයෙන් හමු වී ඇති නව ආසාදිතින් සංඛ්‍යාව 31ක්. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 84,959ක්. ඉන් 3,146 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන රෝගීන් සංඛ්‍යාව 609ක්. මේ දක්වා කොරෝනා රෝගීන් 81,320 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර සිදු ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 493ක් වනවා. ඊයේ දිනේ සිදු කොරෝනා මරණ 4ද ඊට ඇතුළත්. इन तुंसिय अट देनकु पिरिमी पुद्गलेन वनातर कांता मरण संख्याव 185ක් त्रिविध हमुदाव पालने करन निरोधायन मध्यस्थान 99ක් तुल पुद्गलेन 10,856 देनकु तावदुरटात निरोधायने वेमिन सिटनातर ईए दिने तुल मेरटदी पीसीआर परीक्षण 7,366ක් सिदु कल बवाई सौख्यांश पवसान्ने मे अतर सत्यांते समूह वशेन एक्ट्रोक नवी निरोधायन रीतिन्ट अणुव कटयुतु करन्नै पोलिसिय जनतावगेन इल्ला सिटनवा නිරෝධායන රීති උල්ලංඝනය කළ ඔක්තෝබර් 30 සිට අතරඟුටගත් මුළු සංඛ්‍යාව 3307ක් පමණ වෙනවා. තවදුරටත් මේ මෙහෙයුම් මේ ආකාරයටම ක්‍රියාත්මක වනු ලබනවා. මේ වන විට ශ්‍රී ලංකා පොලිස් සේවයේ 35,000කට ආසන්න නිලධාරි සංඛ්‍යාවකට කොවිෂීල්ඩ් එන්නත ලබා දී තිබෙනවා. තවදුරටත් එම එන්නත් කිරීමේ ක්‍රියාවලිය ඒ ආකාරයටම සිදුවනු ලබනවා. කොරෝනා එන්නත් කරන වැඩපිළිවෙළද තවදුරටත් ක්‍රියාත්මකයි. යුදහමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතාද නාරහිම්පිට යුදහමුදා රෝහලේදී ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා ගැනීම අද පෙරවරුවේ සිදුවුණා. කලාකරුවන් කිහිප දෙනෙකුටද මෙහිදී එන්නත ලබා දුන්නා. මෙම අවස්ථාවට ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාද සහභාගී වී සිටියා. එන්නත් දීමේ ක්‍රියාවලියත් දිගටම කිරීගෙන යනවා. මාර්තු 5 වෙනිදා දිනය අවසන් වන විට එදින ප්‍රමාණක් උද්ගලයෙන් 48,530 දෙනෙකුට මේ එන්නත ලබා දීලා තියෙනවා. ඒ වගේම සමස්තයක් හැටියට 699,521 දෙනෙකුට මේ වෙනකොට එන්නත ලබා දීලා තියෙනවා. මේ කටයුත්ත අපිත් තවදුරටත් බස්නාහිර පළාත ආවරණය වෙන පරිදි ගම්පහ දිස්ත්‍රික්කයත් ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කය විශේෂයෙන්ම කොළඹ නගර සභා සීමාවත් කළුතර දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රදේශවලත් දිගටම ක්‍රියාත්මක වීගෙන යනවා. ලෝපුර මෙවර විට කොරෝනා ආසාදිතින් 11,66,68,383 දෙනෙකු හමු වී ඇති අතර සිදු ඇති මරණ සංඛ්‍යාව 25,92,047ක් වනවා. ගත වූ පැය 24 තුළ ලෝපුරා කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 4,47,051ක් පුද්ගල මරණ 9,655ක්ද වාර්තා වී තිබෙනවා. ගත වූ පැය 24 තුළ වැඩිම කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව වූ 75,337ක් වාර්තා වී ඇත්තේ බ්‍රසීලයෙන්. එම කාලය තුළ එරට සිදු ඇති මරණ සංඛ්‍යාව 1,760ක්. ඇමරිකාවෙන් ආසාදිතින්
राजधानी රටේ ජනතාවට වඩාත් හොඳ හෙට දවසක් උදා කරලා දෙන්න හැමෝම එකතු වෙලා කටයුතු කරන්න ඕන කියලා කෙහෙලිය රඹුක්කැල්ල අමාත්‍යවරයා මහනුවර දී සඳහන් කළා. ගලගෙදර ප්‍රාදේශීය මහලේ කම් කාර්යාලයේදී සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්ුණේ අමාත්‍ය කෙහෙලිය රඹුක්කැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්. ගලගෙදර ආසනයේ ඉඩම් හිමිකම් නොමැති පවුල් 25කට ඔප්පු ප්‍රදානයේ හා සමෘද්ධිපතිලාභී පවුල්වල දරුතරියන්ට සිබ්දුර ශිෂ්‍යත්ව ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා. අපි බොහොම අපහසුයෙන් තමයි මේ අයවැය අනුමත කරගෙන තියෙන්නේ. විශාල කොවිඩ් වසංගතයත් සමග ගත්තොත් සංචාරක ව්‍යාපාරයෙන් අපිට ලැබිච්ච ඩොලර් බිලියන 3ක මුදල එහෙම් පිටින් අඩු වෙලා තිබෙනවා. බිලියන 7හමාරක පමණ විදේශ රැකියාවක 30%කට පමණ අඩු වෙලා තිබෙනවා. මේ සියලු දේ තියාගෙන තමයි මේ කටයුත්ත අපි ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්නේ. මම කෙටි අධ්‍යක්ෂකීම අනුව පොඩි පොඩි කල්ලි ගැසීම එහෙම නැත්නම් කණ්ඩායම් හැටියට මේ වැඩ පිළිවෙලෙන් ඈත් වෙලා අපි වැඩ කරමු කියන ඉල්ලීම තමයි මට කරන්න තියෙන්නේ. අපි ඔක්කොම එකට එකතු වෙලා අපි ඔක්කොම එක ගමනක් යන්නේ. මේ රටේ පුරවැසියාට අදට වඩා හෙට හොඳ දවසක් අපි ලබලා දෙන්නේ කොහොමද කියන පරමාර්ථයයි අපිට තියෙන්නේ. දිවෙන ස්ථාන කිහිපයක සිදු වූ රිය අනතුරු වලින් එකයි කුමිය ගොස් තවත් 22 දෙනෙකු තුවාල ලැබුවා. වැල්ලවත්ත ප්‍රදේශයේදී මෝටර් රථයක් පුද්ගලයන් 4 දෙනෙකුගේ ගැටීමෙන් එකයි කු ජීවිතක්ෂයට පත් වුණා. තුවාල ලැබූ අනෙක් 3 දෙනා රෝහල්ගත කර තිබෙනවා. අද උදෑසන වැල්ලවත්ත ප්‍රදේශයේ මුහුදු මාර්ගයේදී බීමත් පුද්ගලයෙකු විසින් අනතුරක් සිදු කර තිබෙනවා. මේ අනතුරෙන් 56 විරිදි පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා. ඒ වගේම තවත් 3 දෙනෙකු තුවාල ලබා ඇති බවටයි වාර්තා වෙන්නේ. මේ බීමත් පුද්ගලයා කොළඹ රාත්‍රී සමාජ ශාලාවකින් පිටව පැමිණ මේ ආකාරයට මෙම අනතුර සිදු කර ඇති බවට වාර්තා වෙනවා. එම පුද්ගලයා සමග මෝටර රථයේ සිටි තවත් පුද්ගලෙක්ද පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. බදුල බණ්ඩාරවල ප්‍රධාන මාර්ගයේ හල්පේ ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු තුවාල ලැබුවා. බස් රථයේ ත්‍රිරෝද රථයකට ඉස්සර කිරීමට යාමේදී වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදු වුණා. තුවාල කරුවන් බදුල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මංගල උත්සවයකට සහභාගී වී සිය නිවස වෙත යමින් සිටි පුද්ගලයන් රැගත් ත්‍රිරෝද රථයක් කන්ටේනර් රථයක ගැටීමෙන් දෙදෙනෙකු තුවාල ලැබුවා. වාද්දුව පලිමංකඩ ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙන්නේ කන්ටේනර් රථය කාර්මික දෝෂයකට ලක් වී ගාලුපාරේ අනාරක්ෂිත ලෙස නවතා තිබේදී මෙම අනතුර සිදුව තිබෙන්නේ. ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ ගුවන් සංදර්ශනයේ සමාප්ති උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. 1951 වසරේ මාර්තු මාස 2 වනදා රාජකීය ගුවන් හමුදාව ලෙස මෙරට ගුවන් හමුදාවක් පිහිටුවීම සිදුණා. 1972 වසරේ මැයි මාස 22 වනදා එය ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පත් වුණා. සුරකිමු ලකමර යන තේමාව යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා ගුවන් හමුදාව LTTE ත්‍රස්තවාදයට එරෙහි මානුෂීය මෙහෙයුමේදී විශිෂ්ට සේවාවක් ඉටු කළා. 70 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ ගුවන් සංදර්ශනය දින 3ක් පුරා පැවැතුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඉන්දියා ගුවන් හමුදාව එක්වයි සංදර්ශනය සංවිධානය කළේ. තිසවුරුදු ත්‍රස්තවාදයේ නැති කළා වගේම මුස්ලිම් අන්තවාදයක් නැති කරලම දාන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළා. ගමේ ප්‍රශ්නවලට ගමේදීම විසඳුම් ලබා දෙන්න ජනාධිපතිතුමා ආරම්භ කරපු ගම සමග පිළිසඳර වැඩසටහනේ 13 වෙනිදාට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා.
ජනපති ගම සමග පිළිසඳර 13 වෙනි වැඩසටහන මේනකොට පැවැත්මෙන් තිබෙනවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොටහසට අයත් වේරගල කියන අති දුෂ්කර ගම්මානයේදී මේනකොට අපිට දකින්න හැකියාව තිබෙන මේ ගම්වාසී ජනතාව තමන්ගේ අදහස් හා යෝජනා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රධාන සාකච්ඡා මණ්ඩපයේ හමුවට ඉදිරිපත් කරමින් සිටින ආකාරය ඒ වගේම තවත් දෙයක් කියන්න ඕනේ අද ජනාධිපතිතුමා මේ සාකච්ඡා මණ්ඩපයට වාඩි වුණේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ අවසන් වාර්තාවත් තමන්ගේ අතේ තියාගෙන ගම සමග පිළිසඳර වැඩසටහනේ 13 වෙනි ගිරිපාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ වේරකල ග්‍රාමයේදී ආරම්භ වුණා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිවයිනම ආවරණය වන පරිදි දුෂ්කර ගම්මාන කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි ජනතාවගේ ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දෙමින් සන්පෝෂිත ආර්ථිකයක් ගොඩනැගීම මෙම වැඩසටහනෙහි අරමුණයි ප්‍රාදේශීය ගම්මාන රැසක ජනතාවගේ ගැටලුවලට පිළියම් ලබා දීම අද දිනේදීත් සිදු කරනවා පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයේ පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් තව දුරටත් විවිධ අදහස් පළවනවා මම හිතන්නේ මේ අපිට මේකට සෑහීමටපත් වෙන්න බැරි වාර්තාවක් හිතේ මම දකින්නේ අවශ්‍ය වෙන්නේ මේ කවුද මහමලකාරයා ඒක මේක මේ රටේ සලසුන් කරපු දෙයක්ද එදා වෙනත් රටවල් මේකට සම්බන්ධවද බලාපොරොත්තු වන්නේ මේකේ කවුද මොලකාරයා කියන දැනගන්න එක විශේෂ අපේ යක්ෂෝ මේ සහරාන්ගේ නායකයෝ වෙනවා සහරාන්ට කොහෙද නායකේ සහරාන්ගේ නායකයා තමයි එයාට දීපු මතවාදය තුල ගොඩ නැගීම ඒ මතවාදයේ තමයි නායකයා ඉතින් ඒ මතවාදී පරාජය කර ගැනීම සඳහායි අපි සංවිධානය වෙන්න ඕන කාදිරල්තුමා ගන්න ඒ උත්සාහය නරක එකක් නෙවෙයි හොඳ උත්සාහයක් හැබැයි කලබලයට පත්වීම අනවශ්‍යයි මෙවැනි පරීක්ෂණ සඳහා ජාත්‍යන්තරව විශේෂත්ව දැනුමක් තියෙන පරීක්ෂණ කණ්ඩායම් වල සහාය ලබා ගන්න කියලා අපි කියන්නේ ඒකෙන් මේ පාස්කෝ බෝම්බ ප්‍රහාරයෙන් අසාධාරණයට ලක් වුවන්ට සාධාරණීට කරන්න පුළුවන් මේ නිර්දේශ තුල තව ගැබ්වෙච්ච කරුණු කාරණා රාශියක් තියෙනවා ඒ වගකීම මේ වෙන විට අතිගරු ජනාධිපතිතුමා ගරු නීතිපතිතුමාට බාර දීලා තියෙනවා ගරු නීතිපතිතුමත් ඒ වගේම CID එකත් ඒ වගේම TID එකත් පරීක්ෂණ පවත්වන්න වෙනවා ඒ පරීක්ෂණ පැවැත්වීම තුලදී ඉස්සරහට මේ සම්බන්ධයෙන් මේ මහා මොලකරුවන් ගැන එළියට එනවා ගම සමග පිළිසඳර වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිතුමා පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් පළ කළා මේක හැම තැනම ටින් විට අවස්ථා කීපයකදීම පැහැදිලිවම කියලා තියෙනවා කවුද මේක කරන්නට වග කියන්නට ඕන කියලා. මේක අවසානයේදී කියනවා 2015 සිට රජය ජාතික ආරක්ෂාව 2015 සිට රජය ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් ලබා නොදෙන ලදී. ඒ වෙනුවට ජාතික සමගිය හා සංසිද්ධියාවට ප්‍රමුඛත්වය දෙන ලදී. ආගමික අන්තවාදයට එරෙහිව සටන් කිරීමට රජයේ ක්‍රියාශීලී පියවර නොගත් බවට බොහෝ සාක්ෂිකරුවන් සාක්ෂි දුන්හ. අකාර්යක්ෂම රජය 2019 අප්‍රේල් 21 වන දින සිදු වූ සිදුවීම් සඳහා ප්‍රධාන දායක සාධකයක් විය. මෙම ඛේද වාචකයට ජනාධිපති සිරිසේන සහ අග්‍රාමාත්‍යවරයා පමණක් නොව රජය වග කිය යුතුය රජය. දැන් මේ රජයේම හිටපු අය දැන් ඇවිල්ලා කතා කරන්නේ රජයේ හිටියේ නෑ වගේ. අපි සූදානම්. මම විශේෂයෙන්ම දන්නවා කාඩිනල් හිමිපාණන්ට මේ පිළිබඳව වේදනාවක්. මොකද පල්ලිවල් කීපයකට පහර දුන්නු නිසා. මෙම සාක්ෂි දෙස බලන විට නැගී එන ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා වික්‍රමසිංහ මහතා ඇතුළු රජය විසින් වඩාත් ක්‍රියාශීලී කාර්යභාරයක් ඉටු කිරීමට අසමත් වීමට හේතුව තේරුම් ගැනීමට පරීක්ෂණ කොමිෂන් සභාවට අපහසුය. මෙන්න මෙහෙමයි කියන්නේ ස්වාමී හාමුදුරනි. ශ්‍රී ලංකාවේ IS ආධාරකරුවන් සියගණනක් සිටින බවත් IS දකුණු ආසියාවේ ලැබුගින්නක් මෙන් පැතිර යන බවත් ප්‍රගතිශීලී වීමට වඩා ක්‍රියාශීලී විතුයයි රජයෙන් ඉල්ලා සිටින අතර ජනවාර්ගික හා ආගමික වෛරය අවුලවාලීම වැළැක්වීම සඳහා නීතිමය රාමුවක් නිර්මාණය කිරීම අවශ්‍ය අවධාරණය කෙරේ. අවාසනාවකට මෙන් අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ ඇතුළු දවසේ රජය එසේ කිරීමට අසමත් විය. මුස්ලිම් දේශපාලන පක්ෂවල සහයෝගය මත යැපීම නිසා නැගී එන ඉස්ලාමී අන්තවාදයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට රජය මැලිකමක් දක්වන බව සාක්ෂිකරුවන් කිහිප දෙනෙක් සාක්ෂි දුන්න පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරියේ ඇති සාක්ෂි මෙම ස්ථාවරත්වය සනාථ කරයි
මේක සමහර අය පිටිපු ජනාධිපතිතුමාට මේක පටවලා බේරෙන්න හදනවා. ඒ සමගින් දිවා පුවත් අවසන් වෙනවා. පසුර 1:55ට හමුවුම් පෑන් පෑවුවත් සමගින් සුබ දවසක්.